ස. සුපින්බතුන අද ධර්මානු ශාසනාව සිදුකරන ගෞරුණීිය දේශකයණන් වහන්සේ. හොරන ශත්‍රේ පූරාරාම මහාවිහාරාදේශ්වර කුඩා ඔඩුව නාළන්දාා විශ්වවිද්‍යාලපීට, විශ්්‍රාමික නියච්ච පීටාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත්ත පූජනීය උඩුගල්මොටේ සිරවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අද ධර්මාම ශාසනාවේ දායකත්වයන්, බෙන්තොට ගෝනගලපුර සේනකනිවසේ පදිංචි, සරෝජාව ්‍යසූරිය මහත්මිය ඇතුළු පවල්ලේ හැම දෙනා. මිරාාවත්ත වැලිකඩගම චන්ඩ සිර නිවසේ පදිංචි, W නාලනී මැනිකේ මහත්මියයඇතුළු පිරිස, නාගොඩ අරලිය මාවත්ත අංක හතලෙස් එකෙන් වෙසි පහ නිවසේ පදිංචි, ජ.. දයාවත්තී මාත්මිය, මාත්‍ර හිත්තැටිය මැද ඇස්වෙද ගෙදර අමරසය කර පවුල්ලේ දූදරුවන් පිරිස නුගේ ගොඩ මහස්සෙන් මාවත්තේ විස්සුවවෙච්චි ජයසේන මහතාගේ දූතරු පිරිසහා ගිනිගත්තේනේ යුචි රුද්්‍රගෝ මහතාගේ දූදරු පිරිස අංකාසුව බොරලුකට නිවස්සේ පදිංචි කේපී ශත්‍රියන්ලත්තා මහත්මිය ඇතුළු දරුවන් දෙදෙන සින්නතනි මෙම හොතේදී ඔබ අප සැමතින වෙනුවෙන් ගෞරුණිය දේශකයණන් වහන්සේද දැත් වට්ටේ පිළිගන්නවා ධර්මානු ශාසනාව සඳහා ආරාධ්‍යනා කිරීමේ කටයුත්ත සිදුවන ොහොත මේ මහොතේදී නාගොඩ අරලිය මාවත්ත පදිංචි ජඩී දයාවතී මහත්මය වෙනුවෙන් අචලා සරූචනී මහත්මිය දැත්වට්ටේ පිළි ගන්නවා ධර්මානු ශාසනාව සඳහා ආරාථනා කරසිටනු ලැබපුවා සාතූ, සාතුූ සා. ධර්මදේශනාවේ මාතෘකාව බුද්ධුවරයකු ලොව පහලවන්නේ ඇයි. අප හැමතිනා උතුම් වූ ධර්මේෂශ්‍රවනී කරන්නටයි සූදානම් වන්නේ ධර්මස්ට්‍රවනයට පෙර තිෙසරම සහිත පංචසේලය සමාතන්වීම සඳහා අපි තැන් නමස්කාරෙකයම් අවසරයි සාමීන්ද්‍රයන් වහන්ස. සාධෝ සාතුෝ සාතු. නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු samasang buddhasedang sarrenang gacamami buddang sarrenang gacamgamang sarrenang gacam daang sarrenang gacam sanggang sarrenang gacam sanghang sarrenang gacam timpi budhang sarrenang gaca timpi buddang sarrenang gacam timpi daang sarrenang gacam timpi daang sareang නා තියම්පි සංහං සරනගචා තියම්පි සංහං සරනංගචා තතියම්පි බුද්ධං සරනංගචා අතියම්පි බුද්ං සරනangaචා තතියම්පි දම්මං සරනංගචා තතියම්පි තමන් සරනංගචා පතියම්පි සංහං සරනගචා තතියම්පි සංහං සරනංගචා සරණ ගමනං සම්පුනන් ආමභන්ති ද පානාාතිපාතා වේරමනී සික්හපදං සමාධයාම පානාතිපාතා වේරමනී සික්හපදන් සමාධයානාදාන වේරමනී සික්හපදං සමාධයා අධනාදාානාා වේරමනී සික්කාපදන් සමාධිය මේ සු මිච්චාචාරා වේරමනී සික්හපදන් සමාධයා කාමේ ස මිච්චාචාරා වේරමනී සික්කාපදන් සමාධයා මිස වාදා වේරමණී සික්කාාපදන් සමාධයාම මසාවාදා වේරමණී සිකාපදන් සමාධියයා සුරාමීරය මජ්‍ය පමාදට්ටානා වේරමණී සික්කාපදන් සමාධයා. සුරාමීරයේ මජ පමා දට්ඨානා වේරමණී සික්කාපදන් සමා අමේන සද්ධින් පංච සීලං දම්මන් අපමාදේන සම්පාදයේ තබබන්. ආමභන්තේ. සමන්තා චක්කවාලේ සු අත්‍රගච්ඡන්තු දේවතා සත්ධම්මන් මනිරාජස්ස සුනන්තු සගග මුක්කදන් දම්මත් සවන කාලෝ අයං බදන්තා දම්මත් සවන කාලෝ අයං බදන්තා දම්මත් සවෙන කාලු අයං බදන්තසාදු නමුෝතස්ස භගවෙතුෝ අරහතු සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවෙතෝ අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පච්චති මුණි නෝබත්හන් තෝකතෝකංකුලේකුලේ පින්ඩිකාය චරිසාමී අතිජංගා බලංමම ති සාදුෝ සාතුෝ සදහැවත් පින්වතුනිි ශිලංකා ගුවන් මුදලි සංස්ථාවහි. ස්‍රදේශීය සේවාව මගින් දිනපතා විසුරුවාහරු ලබන ධර්මදේශනා මාලා වෙහි තාක් එත් ධර්මදේශනාවක් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. අද දවස්සෙහි මගේ ධර්මදේශනාවහි මාතෘකාව බවටමම් පත්කරගත්තේ. විශේෂයෙන් අපි දන්නවා මේ වප් මාසය වෙන තම් සිංහල අලුත් අවුරුද්ධ අවසංවෙලා. දියට එළඹවෙන්නේ තව දින කිහිපයකින් බෞද්ධයන් වල අපි කාටත් ඉතාමත්ම වැදගත් පොහොය වෙසක් මංගල්ලිය ලෝතරා බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය බුද්ධත්වය සහ පරනිර්වාණය යන මේ තෙමගුල සිහිපත් කරමින් ලෝකයට පහළවෙච්ච අසහාය ඒ සධර්මහා ධර්ශනක යණන් වහන්සේ වෙනුවෙන් බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්තිමය වශයෙන් ජාවන් පවත්වමින් ලෝකවාස බෞද්ධ ජනතාව වඩාත් ආගමට නැඹුරුවන එවගේම ආධ්‍යාත්මික ගුණවගාවන් දියුණු කරගන්න වූ කාලයක් තමයි ඉදිරියට එළඹෙන්නේ. ති අන්නේ නිසා මේ කාලය තුළ මම වඩාත්ම ධර්ම දේශනාව සඳහා උච්චිතයයි කල්පනා කලා බුදුවරයෙක් ලෝකයට අවශ්‍ය වන්නේ ඇයි දුවරයෙක් ලෝකයට අවශ්‍ය වනේ කවර හේතුවක් නිසාද ලෝතරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහලවන අවදිය වෙන විට බුදුරජාණන් වහන්සේ වැනි ශේෂ්ඨ ධර්ශනිකයෙක් එවැනි දහමක් ලෝකයට අපේ ක්ෂා කලාද බලාපොරොත්තු වුණනාද කියන එක පිළිබඳව ධර්මානුකුලෝ මේ කෙටි වෙලාව තුළ හඳුන්වාදීමටයි බලාපොරොත්තු වන්නේ. ඉති මේ මැද්‍රරිය තුළත් අපේ පින්වත් දායක පිවතුන් සිටිනවා එයාගේම ස්වාසක් බෞද්ධ ජනතාව සදේශය සේවා වහා සමග ධර්ම දේශනාවට දැන් දෙසවන් යොමුකරමින් සිටින්නේ. අපි දන්වා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළවන අවදිය වන විටේ කියැන්නේ ක්‍රිස්තුපූර් තුන්වන සියවසේ. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙනගොට ඉන්දාව පුරාම ධර්ශනික වසය නුත් විශේසයෙන් ආගමික වසයෙන්. ජාලයක් බවට පත්තවෙලා අධතිබිල තිෙන අප අහල තියනව අපි සූත්‍ර පිටගේ තිෙන බ්‍රහ්ම ජාලකෙන සූත්‍රයා මේ බ්‍රහ්ම ජාල සූත්‍රය තුළ කියවෙනවා බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ පහළවන කාලය වෙනකොට ආගම් දෙසටක් හැට දෙකක් ආගම් පැවැතුනා කියලා එතු ඒකින් පැහදිලි වුණා මොනතරම් ආගම් මතවාද දර්සන ඉගැන්වීම් කොතරම් ඉන්දියාව පුරාම පැමිණිලා තියෙනවාද පැවැතිලා තියෙනවාද කියෙනක පිබඩ. අන්න ඒවැනි වකවානුවක තමයි ලෝත්‍රා බුදුරජාණන් වහන්සේ ලෝකය තුළ පහළවන්න. එතුර උන්වහන්සේගේ පහළවීම සිදුවන්නේ මහා ආගමික ජාලාවක් මධ්‍ය උන්වහන්සේ සමාජ අඩුවක් සම්පූර්ණ කිරීමක් සඳහා ඒකයි මේ බුදුවරේගේ අවශ්‍යථාවය කියෙන වචනය ම භාවිතා කළේ ආගමික වශයෙන්ගත්තත් සාමාජී වශයෙන් ගත්තත් දේශපාලික වශයෙන්ගත්තත් ආර්ථික මේ වශයෙන් ගත්තත් මෙ සෑමශේත්‍රයක් තුළම බුදුරජාණන් වහන්සේගේ අවශ්‍යතාවය දැනුන මිනිසුන්ටඒ කාලේ ඔය තිබිච්චි ඉන්දියාව තිබිච්ච වටපිටාව තුළ බුදුවරයගේ අවශ්‍යතාවය දැරුණා. එතකොට ඒ දැනින් හේතුව තමයි සමාජයේ තිබිච්ච මේ අවුල් බව එකඇන්නේ ආගමික වශයෙන් ගත්තත් දේශපාලික වශයෙන් ගත්තත් සාමාජයේ වසයෙන් ගත්තත් ඔවුනොෝන්ගේ ජීවිතවල ඉගැන්වීමල ක්‍රාකාරකම්වල අසමාන තමයි. විශෂමතාවයක් පැවතුුණ. මේ විසමතාවය සංසිිදවීම සඳහා තමයි බුදුවරයෙක් ලෝකයට පහළ වනේ. එහෙම වෙන්න කොහොමද දැන් අපි දන්නවා බුදුහාමදුරුවන්ගේ කාලය තුළ උන්වහන්සේ ලෝකයේ පහළ වෙනකොට ඉන්ඩියාවේ ප්‍රධානම ඉගැන්වීම තමයි බ්‍රාක්්මණ ඉගැන්වීම. බ්‍රාක්්මණ ඉගැන්වීම මූලික ඥාය තමයි ර්ව බලධාරි දෙවියෙක් පිබඳව තියෙන විශ්වාසය ැන මේ විශ්වය නැත්තන් ලෝකය පෘතිතුවිය මවා පාලනය කරන මහා බලගතු දෙවියක්කන්නවාග මේ ඉගැන්වීම. එතොන මේ ලෝකයේ සියලුම දේවල්යන්නේ මිනිසුන්ග ක්‍රියාකාරිීත්‍යය යන පෘථවී ක්‍රාකාරිීත්වය මේ ගහ කොල්ල සතාස උපාව අව්ව ඇස්ස සුළඟ පින්න මේ සෑම දෙයක්ම දෙවයන් වහන්සේගේ නිර්මාණයක් හැටිට තමයි මුල් කාල සඳහන්ගලා තිබනේ මේකටකෙනවා දේව නිර්මාණවාදය කියල. එතට මේ දේව නිර්මාණවාදය පදනම් කරගත්ත බ්‍රාක්්මල සමාජයේ තුළ බමුණු පූජකයා සමාජයේ මූලිකත්වය අරගෙන නායකත්තය අරගෙන සමාජය තමන්ගේ අභිමතය පරිදි එතන් තමන්ට වාසි වෙන පරි මත්ත සමාජයම හසුර හල තියෙනවා. ඒක ඒ අවස්ථාවක් තමායි වර්ණ බේදී කියලක අප බේද ැට හුුවනව වණ ේදී කලකයන් අපි දන්න ඉදාව බ්‍රාක්්මණක් ශාස්ත්‍රිය සුද්‍ර වයිශ්‍ය කෙළිවල්ලා මූලික වසයෙන්ම කුල හතරක් බෙදනවා. එතකොට මේ කුල හතර නැත්තම් මේ වර්ණ බේදය මත කොටනගගත්ම සමාජ ස්තරයන් හතර බමුණු ආජිපත්තය මත දෙවියන් වහන්සේ විසින් සමාජ ගත කලා කියලා යුගන්වමින් බමුණගේ අශ්‍යපතාවය මතයිමික නිර්මාණය කරන්න ටේද. ඒේ සමාජි ඉහළම කොට සැටියයට බ්‍රාක්්මණ ඇතමයි සඳහන් කල තියන බ්‍රාහ්ම නෝෂ්‍ය මොකමාසිත් බාහුරාජන්යක්ටතක් ඌර් තදස්්‍යයත් වයිශ්‍යා පත්බිහාං සුද්‍රෝ ජායතිකටම එගොල්ල මේ මහාබ්‍රක්්මයාගේ සරීරයේ හිසේ සිට දෙපතුළ දක්වා. බුණ සමාජ නිර්මාණය සිද්ධවලා තියන කොහොමද කනෙක පිළිබනව දක්ට හාබ්‍රක්මයාගේ මු බමුණු පූජකයාද දෙබාහුවෙන් ශස්ත්‍රයාද දෙකළබාවෙන් වයිශ්‍යාද දෙපතුලෙන් සුද්‍රයා දෙපදනා කළ තමයි ඉගන්නලතියෙන් මෙන මේ වර්බේදය තුළ සමස්ත සමාජයම කොටස් කල් තිබුණ එතකොට ඒ කොටස් කරන්නේ පුද්ජලයාගේ හැකියාවන් දක්ෂතාවයන් උත්සාහය උනන්දුව වීර්ය ඥානය ප්‍රඥාව දැනුම අවබෝධය මත නොවේ ඒ මුළුමනින්ම පදනම් වන්නේ උත්පත්ති හා සම්බන්ධ එක උපතින් උපතින් තමයි සිද්ධවෙනි. බුදුජාණන් වහසේ ෝකයේ පහළ වෙනකොට මේ උපතින් මේ විදියට සමාජය ස්තරයන් කොටස් වලට බෙදලා ඒ බෙදපු සමාජවලට සමාජ යම්්‍යආකාරයේොට ප්‍රධානයන් කරලා ඒක වැඩිම ප්‍රතිලාබ බ බමුණ විසින් ලබාගන්නට අවශ්‍ය කන්න වැඩපිළියල තමයි සමාජය තුළ තිබුණ. එසා සදාකාලිකම ශස්ත්‍රයා සස්ත්‍රියහෙත්මයි. බමුණ බමුුණ ෙක්මයි. සමාජ වර ප්‍රසාදවල වැඩි ප්‍රමාණයක් භුක්ති වි ඉන්න වවෙන්න මේ සමාජී හෙළ බුණු කොටක්. මෙන්න මේ තත්ත්වය මාහා දැවන්ත අසාධාරණයක් සමාජය කියන්නේ ශ්‍රමය වගුරුවමින් සමාජය තුළ දැවන්ත කැපකිරීමක් කල්ලා සමත්ත සමාජය උඩට ඔස්වාතබාම දැපීම සඳහා දැවන්ත කැපකිරීමක් කරන කම්කරුවන්. එමනත වැඩ කරන්න ජනතාව අන්ත ප්‍රපාතයකට හෙළලා ඔවුන්ගේ සම්පත් සූරාගෙන කමින් සමාජී ඉහළ ස්තරයක්. උපරිම ප්‍රෝජනයට ගන්න ගත්තේ ඇතමය බුණුකයන් මේ සමාජ විශෂමතාවේ. දැ බුදුවරෙක් ලෝකයට අශ්‍ය වෙන්නේ වන්න මේ විෂමතාවය බිඳ දමා. අන්න බුදහාදුරු ලෝකයට පහළ වෙන පහළ උන්වහන්දේස නජච්චා වසලෝහෝත නජච්චාහෝති ප්‍රාත්මණ. බ්‍රාක්්මණයෙක්හෝ වසලේබවට පත්වෙන්න උපත සම්බන්ධ වෙන්නේ නෑ බුදහාරෝ දේශනාක මේ දහම. සයට අවශ්‍ය වනේ අර සමාජ වැඩ පිළිවෙල තුල තිබිච්ච විශපතාවය එකන අහසට පොලොෝ වගේ අසම්බන්ධතාවය මත එකන සුද්‍රයා කලක න්න සමාජය පහළම කොටස එතකොට සමාජ ඉහළ ස්තරය තමයි බ්‍රාහ්මණ සමාජයේ සම්පත්වලින් අතිබහතරයක් බොක්ති විඳන්නේ ප්‍රාක්්මණය සමාජත් උපදවන පුද්ගලයාට තාම් සීමිත සමාජ පරප්‍රසාධ ප්‍රමාණයක් ම හිමිල තින් බුදු හාමුදුරුව ලෝකයට පහලවෙල කෙන නෑ ඔය ක්‍රමේ වැදි. ඒ ක්‍රමය වැරදි. ඕකනෙවෙේ වෙන්න ඕන. සමාජය තුළ සමානාත්මතාව හැමෝටම පවතින්න්න ඕන. එතකට යම්කිසි කෙනෙක් කියනවනම් මහාබ්‍රක්්මයාගේ මොවින් බමුණ උපන් කියලා මහා්‍රහ්මයගේ දෙපතුලින් සුද්‍රය උපන් කළේ අසතයක් හෙටල බපුදුහරු පසිද්ිය ්‍රකාශ කළ. ප්‍රකාශ කලෙන යම්කිසි පුද්ලයෙක් බමනෙක් වන්න ෝ යම්කිසි පුද්ජලයෙක් සුද්‍රයෙක් වන්න හෝ බලපාන්නේ ඔහුගේ උපත නොවේ. ඕගේ ක්‍රියාවයි. කම්මනා වසලෝ හෝති කම්මන හති බ්‍රාක්්මණ. ක්‍රියාවතමයි වසලයකෝ බ්‍රාහ්මණය බවට පත්කරන්න. තුර බදුහාමුදුරුවෝ පුද්ගලයාගේ විෂමතාවේ අර උපතින් සමාජ බෙදීම කෙනෙ බැහර කරලා. මිනිසුන්ගේ ක්‍රියාකාරීත්තය තුළ. මිනිසුන්ගේ යහපත් පැවැත්ම වඩාත් අර්ථවත් කිරීම සඳහා බුදු හාමුදුරුව කරුණු ගැලත ට බුදුරේග අව්‍යථාවෙන් නතින්ට. ඇයි සමාජයේ තිබිච්ච දැවන්ත බෙදීම වෙනස් කරලා ඒ බෙදීම සමාජ ගත කළේමුකක්ද ඉතාාව සාධාරණ ක්‍රමයකට. එකතමයි ලෝකයේ ඇත්ත සත්‍ය ක්‍රමය තුළ බුදුවරේගේ අවශතා අවය එතනින් දැරන්න පටන් ගත්තා. සමාජ දිහා බැලවාම අපිටඒක මැනුවන් පැදිලනවා. ඊළඟට ැ ඊළඟ පගත බලමු ආර්ථිකමය වශයෙන් ගත්තා දැන් ඉන්දියාවේ බුදුහාමදුරුවෝ ලෝකයේ පහල වෙනකොට ඉන්දියාවේ තිබිච්ච ආර්ථික ක්‍රමය ගත්තාමේ ආර්ථික ක්‍රමය. මුළලමින්ම සංවිධානාත්මක ආථික්‍රමයක්තම තිබ සංවිධානාත්මක බවක් ආථික්‍රමය තුළ තිබන්න. දුරජාණන් වහන්සේ ෝක පහළු නාට පස්සෙම ඉන්ඩයාය පහු නාට පස්සේ මේ පුද්ගලයාගේ ආර්ථික වැඩපිළි වෙල ඉතාමත් සාර්ක බදහර ලබල දිල තියෙනකෙන හඳුන්වාදීලතින ආර්ථි ඩිල දන්න අපි දන්නවා දැංුවේ සිංාලක සූත්‍රයම දක්කල තියෙනවා ඒකන බෝග බුංජය දීකම්මම් පයෝජයේ චතුත්තම් පිදාපෙුම් අප දසු භවිසති පුද්ලයාට මේ ගිහි බෞද්ධයාට තමන් උපෙන ධනය මනාලෙස පාලනය කරගෙන ජීවිතය දියුණුව වැ පිවෙලක්තමයි දහමදුර කියලදී ලතිබෙන. ඒකේ හම්බ කරන්න ධනය කොටසක් අනුභවය සඳහගන්න දීහිකම්මම් පයෝජයේ කොටත් දෙක්වෙන් කරන්න කර්මාතකටයුත් සඳහා යට ප්‍රාග්ධනය ලෙසින් චතුත්තාම්පේ නිද අපේ යහත වෙන කොට නිදහන් කරන්න ආපදාසු භවිතති ජීවිත යම් අවශ්‍යතාවයක් කරදරයක් පැමුණුනිවිට අන්න හිට ප්‍රෝජනක නොය අපි වෙ මේ කතා කරන මේ දර්ශනය. අපි මේලාම් අර්තමාන සමාජත ල අපි න්න මූල්්‍ය අයතන ැංකුපද්ෙති ෝකයේ පුරාම දියුණුවෙලතියෙන. හැබැයි මේ අවරුදු දෙදාස් හයිසියකට පෙර. ලෝකට මේ බැංකුපදධතිය නැත්තන් තැන්පත් කිරීම පිළිබඳව හඳුන් වල දීපු දර්ශණකයන් වහන්ේ බුදු හමුඳදුරුව මේ තැන්පත් කිරීම කියන එක ආපදහසු භවිස් ඇති. ආපදාවක් වූට ප්‍රෝජනය ගැනීම සඳහා හතරවෙනි කොටස නිදහන් කරන්න කියලා මේ බැංකු ක්‍රමය හඳුන්ල දෙන්නේ ලෝකයට ුදුරජාණන් වහන්සේ දැව ශූමාක වගේඇය ඉස්ෝල්ලිස් බ් පල් පුංචි නම් ලක්සනය කියන පොතේ වෙනෝම චේදයක් වෙන් කල තින බුදු හාදුරුවන්ගේ ආර්ථක විද්‍යා පිළිබඳ. වන්හසගේ ආර්ථික න්‍යය පිළිබඳ එක අගේ කල්ල තියෙන. ත ලෝකට සවිසේ සාර්ථක නියයක් හඳුන්නල දුන්න බුදු හාමුදුර.ඒම හඳුනල දෙන්න හේතුව මොකද. එවැනි ආර්ථික න්‍යායක් ඔය කාල්ලනකොට සමාජතිබුණේ නෑ. බදහාහදුරගෙනගේ අව්‍යථාවයඇතන්ට දැන. බුදුවරයෙක් ලෝකේ පහලවෙ මම්මේ කටියෙන් සහන් කරන්න මොක දැ ුළ බේද දයා බැලවා බදහාමුදුරුව මහා දැවන්ත විදිට පිඳ දේශ කර තින දැන් උදාහරණ සහිතව දැන්. අපි දන්නවා ජෝන කාම්බෝජ. බුදහන්තුරුව කියනවා ඕගොල්ල කියනවනක්. නුඹලා කියනවනක්. මහා බ්‍රාක්්මයාගේ මොකයෙන් බ්‍රාහ්මණය එපදුනා. ද්‍රයා දෙපතුලෙන් වෙපු දුනා. ඉනිසා සුද්‍රයා සදාකාලිකම පහත් සුද්‍රයාට සිකිල් දෙනම කවරවා ෞරුව කරන්න නෑ කියල කියනවනං. බුදුහන්දුරකන යෝන කාම්බෝජ ඉන්ඩයාාවතිිච නපද එකකාලි. ඕෝන කාම්බෝජ ජනපදවල ආර්යියෝ දාශයෝ වෙනෝලින්. දාශවාර්යන කොහොමදින් අයෝ උත්වා දසෝධ දස ත්වා යුතුර පලිසුන්න ගන්නන්නේ. කොහොද මේක වෙන්නේ ආර්ථිකය ධනය පදනම් කරගෙන සමහර ආර්යන් දාසයම්බෝට පත්වවාට. එකනි බුදු හාමුදුරුවෝ දේශනා කරනවා ලෝකයේ මවාපාලනය කරන මහා සර්ව බලධාරී දෙවි කෙනෙක් ඉන්නවනක්. ඒ දෙවියන්ගේ මූලිකත්වය නායකත්වය සහ බලගතු භාවේ මුදලික කොහොම දෙ වෙනස් වෙන්නේ බදහර ප්‍රශ්න කරන ධනය පදනම් කරගෙන සල්ලිතියන දාසයන් ආරයම් බවට පත්තනවවා. කොටර්තමාන සමාජය තුළත් අපි දකිනවා දැ ධනයකිනක තමයි මුල් වෙලා තියෙන සමාජය තුළ ගම්මල වනත් නාගරක පරිසරය වුණත් ධනය තියෙන කෙනට සමත්ත සමාජයම ස්බලතර සියලුදේ වැඩි ධනේ නැතිකෙන කොචර මොනතරන් වනත් තිිකු ල්වතක් වුණත් ගුණ තෙක්ුනත් නැවතක් වන ොහෝ දින ගනන්ගන්න නැතත්වට පත්ලක් බදු හාමුදුර ුව ඔය බදුහාදුරන් කාලෙත් උන්වහන්සේ ප්‍රශ්න කනවා සමහර බමුණ ඉන්නවා අන්ත දිලඳ අයි. සිකර්මය කරගන්න බැරි අමක්කමක් නැති අන්ත දිළඳුවයි හැබ එගොල දසියන්යටට සලකන්න තුළ දෙවියන් වහන්සේ දාශයා පහත් හැටියටත් බ්‍රාක්්ණය උසස්සජටත් නිර්මාණය කළං මේ සමාජයේ වෙනස්වීම මත මුද්දල පදනම් කරගෙන ඇයි කොහොමද දාශයා ආර්ියන් වෙන්නේ බමුණ වෙන්නේ. මල ොම දසයන් ව ෙල බදහර ප්‍රශ්නකන මේ මේ වගේ කතන්දර බොහෝමයක් ඔය තියෙන බුදුව බුදුගෙනගේ අවශථාව පිළිබඳව පෙන්න්නේීමේද. නමුත් ම මේ කටියෙන් ඔයයි කතන්දර කියලා මේ බුදහන්දුරන්ගේ නිවන පිළිබඳව අධ්‍යාත්මක වැඩ පිළිල පිළබඳවම හඳුන් දීම ලාාපරොත්වන්. ඉල දේශපාලක වසයෙන් ගත්තත් හෙම. බුදුහන්දුරුවන් කාල පැවච්ච දේශපාල වාතාාවරණය අසංවිධානයි. අසංවිජිතයි. අසම්පූර්ණයි. ඒ ඒ තුළ තියෙන්න්නේෙත් පුද්ගලයාගේ නැතන් සමාජ පැවැත්ම සඳහා ප්‍රගමනයට බලපාන්න නැති වැඩපි ලක්ඩැඟ අපි හලතින කූට දන්දගෙන සූත්‍රය තුළ කොසල් රජරුවන්ගේ ජනපා දෙෙහි නැත්තන් රාජ්‍යයක ප්‍රදේශයක මහා දැවන්ත කැරල්ලක් ඇතුවෙන. අර්ගලයක් ඇති වෙන ත මේ කරැල් මැඩ පවත්වීමට බෑමිනි සුගාතනය කරනවා රාජිනල් ධාරීම් මරනවා බොහොමඒ ප්‍රදේශවල අසානකාරිී තත්ත්යක්ත් ඇතියනකොට රජු කොසල් රජුව තමන්ගේ පපුරහහිතයගෙන් හනවා අපි මේකට මොකක්ද කරන්න ඕන. කියලා ප්‍රශ්න කරනවා. පුරෝහිතයන සාමීන අපි මහායාගයක් පහොත්තම කියලා. මහායාගයක් පොත්නකොට හයනක් අපි හෙම කරම කියලා පුරෝහිත පදධන ්‍රක්්මණ පුරෝහිත. ඒ තකටඒට අව්‍ය කරන එක යාග අවශ්‍ය කරන විශල සත්ව කොට්ටායයක් කිය ගාතනය කිරීම සඳහා අවශ්‍ය කරන සම්පද්ධය එකතුරට පස්සේ. බුදු හාමුදුරුව අන්ගෙන් මේගන තවනවා අඩුපාඩු කියලා හකිරන්න කළ කොසුල්ද ජරෝ යවනවා බුදුහාමුදුරල්ලඟට ඇම තියක්ක. එයා ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට කියවා වාමීන අපේ මේ ප්‍රදේක මහා දවන්ත කරල්ලක් ඇතුවල මිනිසු කැරලිගා. මිනිස්සූ රජුට්ට එරෙහිව කැරලි ගානවා රාජි නයවධාරෙන් ඝාතනය කන්න. ඒ ප්‍රදේශල මහා වශනයක් ඇතිකන්න. අපි ඒකට අපේ පුරෝහිතතුමා කිව්වා මහා යාගයක් පොත්තම කියලා. ඒ යාගේ අවශ්‍ය කලමනා එකතු කොල්ලා තියෙන්නේ. ඔබහන්සේකත් මේ රජුරෝක ව ඔබහන්සේගේ තවම මේ පිළිබඳව තොරතුරු ටික් දේවන අහගෙනෙන්න කියලා. බුදුහරත්නැට කියනවා. ඔය කරන කාරෙ තාම අසාර්ථක්‍රියාව. රජුගේ රාජ්‍යය මහජනයාවිසින් කැරලි ගහලා රාජ්‍ය බිඳහලන්නට කටයුතු කරන්නවා නම් ඒ බිඳහෙලීමට කැල්ලිගහීමට අවශ්‍යක හේතුව මොක්ද හේතුව කෙලා හොයන් නැතුව උ අයාග කිරීම කිසි පලක් නෑ ක කියලන බුදහන්දර කල ගේෙන ඔබ ගහහිල ඔබේ රජුුවන් කියන්න මෙන්න හෙම පලම ඒ මිනිස්සු කැරලි ගන්න යිද කලේ ප්‍රදශවලට ගිහිල්ලා සොයා බලන්න ස්‍රයාපලලකොට ඔබලගේ ඇමතිවරුන්ට නතන් නිට රජනල්ජාරන්ට තේරේ මේ මිනිස්සු මෙන්න මේ හේතු නිසා සමර දිළිඳදුකාම නිසා. ම ැල්ිගන්න පුලුව ිනිස්ස නික් ඉන්නවා. සිදු ෘත්තියක සම්බන්ධනව නිකං මිනිස්සු ගැවසනවා. තමගේ කාලය මිඩංගු කරන්න අවස්ථාවක් අවකාශයක් ඇතන් ශ්‍රම සහභාගීත්‍යයකට සමාජවස්සතාව කල්ලට නෑ අන්නක ලබල දෙන්න කියලා කියන එකතික ධර දේශන කරන්න ගොවිතන් කරන්න කැමතියට බීජබත්තා අනපද ේතුු. ආහාර සහ වැට බීජ සහ ආහාර දෙන්න කියලා කියන. එතකොටට වෙළදාම කන්නකනට පදාානම් ප්‍රාක්්ධනයහ ආහාර දෙන්න කියලා කියන. රාජ්‍ය සේවේ නිියලන කැති අයට. වැටුත්සා ආහාර දෙන්න කලෙිකන දැම් මොකදම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කන්නවා. යම් ආකාරයක ඔබගේ රජුරුවන්ගේ රාජ ප්‍රදේශය කැරැල්ලක් ඇතිවෙනවන. ඒ කැරැල් ඇතිවීමේ දේ යාග හෝම කල ඇති වැඩක් වෙන්න නෑ දැන් අපිත් ස්වර්තමාන ලෝකය තුළත් අපි දකින අපි අපි සමාජය තුළක් යම්යම් අවස්ථාවලදී වෙන වෙන පැතිවලට ගමන් කරලා නොපෙන යම්යම් දේවල් ඔස්සේ ගමන් කරලා. ඒයින් තවත්ව ප්‍රශ්න ග්‍රතත්්‍යයට පත්වවා. බුදුහන්දුරයන් කාලෙත් මේක තිබ ලතින නොකද රාජ්‍ය රජුගේ අනුග්‍රහයටත කරන මහා යාගයක් සඳහා දැවන්ත සම්පත් ප්‍රමාණයක් විනාස කරලා දාන. ගොද ගිනිතියන ගින්නට දානකන යාගෙන් කරන්න. සවිශල් සත්තු ප්‍රමාණයක් අපපල ඔුගේ ලේවලින් පූජාසනය හොලා මස් ගින්නට දාලා පුච්චල රිතය හැටියට දෙවියන් වහන්සේ කරයවීම තමයි වැකරන්න. ඒසා බුදුහන්ද්‍රයකට දීපු හොඳම විසඳු මතමයි. ප්‍රදේයට ිහිල් ොව ප්‍රදේශවල නිසුන්ට ැකාවක් කරන්න නවස්ථාවදෙන්. එතකොට මිනිස්සූගොයිතැන් කරන්න කැමති නම් ඒ මිනිස්සුන්ට බීජ දෙෙන්න්න අවශ්‍ය කරන ආර දෙෙන් ෙකො එකගුල ගොවිතන් කර. ඒ මිනිස්ු තවකට සකින්න වනම් වෙළඳදාහ කරන්න එකොලන ප්‍රාග්ධනයලා බල දෙන්න රජීන්. එතකොට ආර දෙන්න එකකුළ ්‍යාපාර කරලා දියුණු වේ. එතකොට තවකොට සකින්නවනන් රාජසේ ියලෙන්න්න කැමට එ එකුල්ලන්ට රාජසේවේ ශැක්‍යයා ලබල දෙන්න තකොට වැටු ගවන්න ආහාර දෙන්න ෙකුල්ල කාරකර සකම්ම පසුතා මනුත්සා ර්ඥෝ ජනපදය වි හට සතිකට බුදුහන්ු කියවා දේශනා කර අර බ ඇමති යට මිනිස්සු සොකීය කටියයුතුළු නියලෙනකොට රං්ඥෝ ජනපදි, රජුගෙදා ජනපදන්න විහේටෙස් සඳදි වෙහෙසට පත් කරන්න නෑග. එත මනිස්සුන් නිංගඉන්න එක වලක්වීම තමයි රජුගේ මූලි අරමුණ කියෙ එක වියයුත්තය කෙනකයි බදුහරමේ දේශනා කරන්න දව කැරල්ලිකම් නානප්‍රකාර දේවල් වලට හේතුව තමයි මිනිස්සුන්ගේ ශ්‍රමේයට අගයක් නැති තැන ශ්‍රමේයට අගයක්ක් දෙකොට මිනිස්සු තමන්ගේ ශ්‍රමයෝදමින් කටයුතු කරන්න ඒ කටයුතු කරන්නකොට මනිස්සු දියුණ වෙනවා ආහර පානින් සම්පත්තලින් ආර්ථකෙන් දියුණ වවා දියුණ නකොට මන්ගේක්කම් අදුව නොටම කැරලිවලට කෝලාහලට ිස යන්නන යන්න වෙලාක් ඇතේ ෑ හැබයි නිකංින් නකොට යන්න වෙන එලට ආර්ථක දුස්කතාානකොටට පිළඹවීම මෙ බුදුර බලන්න මේ බදුුවරේ ලෝකට අවශ්‍යවන විදියම මේකයන් තුර දේශානයම දසරජ ධර්ම දස සක් විතිවත් සපතා පරිහානය ධර්ම මෙ බුදුහර දේශනා කරන්නේ එකයි බුදු කෙනගේ අවශ්‍යතාව දේශපාලනයකස්ේ නුත්ති බුණ. ඉති මං ඔය පිළිබඳව කෙටියෙන් ඉටි කතන්දරය නතර කරල මේ බුදුුවරේගේ අවශ්‍යතාවය සඳහා ආධ්‍යාත්මික ලෝකයේ එකන්නේ මේ විමුක්තිය පිළිබඳව ගොඩ පොහෝ සාතුරුවරුන්ගේ අවසාන පලයක්තිබුණන් අවසාන නිෂ්ටාවක්්‍යබුණ අන්නේ නිෂ්ටාව පිළිබඳව නිශ්චිත අරුණනක් බො හාම්දුර ෝක පහලනකොට තිබුණ. කොටසක්කට නිර්මාණවාදය. එකොල්ලෝ අපි කියෙනවා කාම සුකල්ලිකාන යෝගය අනුගමනය කළ නිර්මාණවාද ඉදිරිපත් කර ගන රීරයට අධික සැපදීම කියෙන තුලින් විමුක්තිය ලබන්න පුුවන්ගෙන විශවාසකොට කන දෙවියල්ලඟට කියලා දේව සාවිතාවට පත්වෙල ඒ ඒ විමුක්තියක් උදාකරගන්න පුළන් කියලා විශවාස කරගෙන හිටියා. ඉන්දියාව දීරකාලයක පැවනෙක් තුය කාම සකල්ලිකාන යෝග. හැබැයි කාම සුකල්ලිකානයෝග හවත් මේ සරීරයට අධික සැපදීම තුළ. නිසුල්පනා කළ මේ සරරයට අධි සැපදීම මනිස්සු කල්පනා කලා දිික කාලයක් කනු මේක තේරුමක් නතිවරයක්නේ මහ නිස්සාර දෙයක් දැන් අදත්ඔය අපිදක් න යුරපා රටවල්ල දියුණු රටවල් වල ඇතැම් පුද්ජලයන් මානසික ආතතිවට ලක්වල කල කිරීමම් බවට පත්වලතින තරුණවියා ඉක්මවා ගේට ප අපේ ලංකාවටත්තවෙල මහරය මහනවින් දැඟ බොහෝ ඉන්න විදේශය හාමුදුරුවරු එගොලු බොහොම දනවත් අයි. සමාජයේ කෙලි දෙලින් හෙටපුයි. එැබේ එතුට කාමසු කල්ලි කානයෝගය අනුගමනය කරපු සමහර අයට තේවුණ මේක නිස්සාර දෙයක්. ඒ ති දක්ල ද හලතන කෝලිතුූ පතිස කන දෙන්න සැරුත්මක ලම්බවට පත්වන්නේ ඒදනත් එහෙමන. එතකොට මෙන්න මේ ක්‍රමයට මොකක්ද තියන විසඳම කියලා මිනිස්ස අලුතින් හිතනකොට තමයි ඔය මේ බ්‍රාක්්මණ සම්ප්‍රදායට ප්‍රතිවවිරුද්ධව ශ්‍රමණ සම්ප්‍රදායකෙනකක් ඉදාව ැකි සිටන්. මුණු සම්පදාායට විරුද්ධ කොටනැගෙන ්‍රමණ සම්ප්‍රදාය. මේ ශ්‍රමණ සම්ප්‍රදාය බුණුම්ප්‍රදාය අතර තියෙන විශේ සත්්‍යය තමයි. බමුණු සම්ප්‍රදාය කාම සුකල්ලිකානයෝගයේවත් සරීරයට අධික සැපදීම කිය එක අනු ගමන ඒ කළ. එතකොට ඒක අසාර්ථකයි කියන සමනම්ප්‍රදාා බිහිකර ගත්වකි වවා නෑ ශරීරයට අධික සැපදීම නෙවෙේ විමුක්තියෝකහොන්න පුළුවන් සරයට අධික දුක්දීීම අත්. ඇම නයෝග බදහනන් කාලෙති විච්ච මූලිකම කාරනාාතකන යෝක බුදහර පසුකාලි බෑරකන හහිනෝ ගම්ම පොතතුජ්ජනික අනරක හහිනවූ ගාමි වූ මෝඩ ජනයයක් ්‍රියාවටනකග කියලක්මයි බදහර පසුකාලි දේශනා කරන්නමෙක්. එතකොට මේ විමුක්තිය සඳහායන ගමනේදී. බුදු හාමුදුරුවන්ගේ කාලය වෙනකොට ස්කොටසක් අත්ත කල මතානයෝගේ තවකොටසක් කාමසුකල්ලි කානයෝගය අනුගමනය කළ අත්ත කළමතා නියෝගය අනුගමනය කරපුයි විධ ගෘත සමාඳ අජ්‍යවුත ගෝවෘත්ත සුනකගුතකගේ අපි හල තියෙන මහා විශාල සරීරයට අධික දුක්්දීව පිරිසක්යෙන්නවා. කියවගෙන අනකොට අපේ සූත්‍ර පිටක ඇතැන් සූත්‍ර මොනතරන් සරීරයට ද්දී ලති වට සමහර අයක වන කැලවල්ලලට ගිහිල්ල මේ මේ අගල දෙක දිග කටු. තියන මේ ගස් අතු කපාගෙන ඇවිල්ලා ඒවා බිම අතුරල ඒ මත ලේ වැක්කරේගෙන බුදියගන ල තියෙන ඒමතමයි සමහර එක තරීරයට අධික දුක්්දීම. සමහර අය මොළු ජීවිත කාලයේ ගෘත සමාදංගච දන්න ැකිටල නෑ ඔය කුකුල්ලු ගවව වගේ එලු බිම අතර දන දෙන කන්න බිමට දාන දෙයක් කාලා ගෘත සමාධදන්වයපු අයිඳල තියනවා. අජවත ග්‍රෝවත එමකින් කොක්කුරුතගේ තියෙන. ඉලට සමහරය ජීවිතයේ බත සමාධංගුණනාට පස්සේ ගස්වල එල්ි ලිඳල තියෙන නියාතිකුල් දෙකින් එල්ලි ලිඳදල තියනවා සමහරය ගස්වලට පොළු ගහලා ඇටන ගෙඩි පමණක් කාපු අයන්නවා. අතින් කඩ ඇැතුව ගස්වල තියෙන මුල් පොත්තුහෙම උලාාකාපුවාඉන්නවා. දියසවෙල් කාපු අ ඇහල තියනවා. ගොම මේ වගේ නාන ප්‍රකායව තියලෙන බදුදහන්දරන් කාලමේ අධික දුක්දීම කියන එක ක්‍රාවටර. හම හර මහා දවල් ගල්මතට නැගල හතර වටේට ගිනිකොඩවල් ගාගෙන ගට ආසිරස්නය. ගල ත්‍රත්වෙල ඒට ත්‍රත්වෙල ගිනිත පල තියෙන මේයාගේ මත සමාධන් වෙලා තියෙන්නේ මේ විමුක්තිය උදෙසා. මේ මේ කියන පරිසරයෙන් මිදිලා යම් ලෝකයේ විමුක්තියක් තියෙනවදන්නේ විමුක්තිය කර යෑම සහ තමයි ඒගොල් උත්සාහදරලලා තියෙ කොට ශ්‍රම සම්ප්‍රදායත් ්‍රා්ම සම්ප්‍රදායත් දෙකේම මූලික පරමාර්තය විමුක්තියයි. ඒ විමුක්තිය උදාර ගැනීම සහ තමයි ගොල්ලිව තෝරගෙන තිීන් හැබව ශ්‍රමණ සම්ප්‍රදාය තුළ. ඔය කියන අත්තකිලමතාන යෝගය අනුගමනය කරන පිරිස අතර තවකොටසක් හිටියා ටිකක් බුද්ධිය මෙහෙවන පිරිස. බුද්ධිය මෙහෙවන පිරිසකුත් ඒ කාල හිටිය. ඒකයන්නේ යම් ආකාරයක මනස කියන එක දියුණු කරගෙන ඉදිරිට යම සඳහා භාවනාව ප්‍රගුණ කරගත්තු පිරිසකුත් හිටිය. දැ ඔහොම සමාජයකතමයි බුදුහාදුරු පහලවන්න. ය මේ බුදු කෙනේගේ අවශතාවේ කුමක්ද කියකේදී ම මේින් එකට කෙටෙන් සඳහන් කලේ වැදගත්ම දේට එන්නේ බුදුහාමුදුරුවෝ කොහොමද මේ සමාජගත වෙන්න සමාජයට උන්වහන්සේගේ පලදායිවා කොහොමද ලැබෙන්න්න පිළිබඳව කතා කරන්න. සර බුදුරජාණන් වහන්සේ මේ කියන සමාජ ස්තර දෙකටම අන්තර්ගත වුණා ගිහිකාලය තුළ උන්වහන්සේ කාමසු කල්ලිකාණ සිද්ධාර්ත කුමාරය රම්ම සුරම්ම සුභ කියන ගෙවල් තුන ඉඩගෙන නාටිකාංගනාවන්ගේ නැටුම් ගැවු ැවු දධද මහ දැවන්ත . ප සම්පත් හරහා තමයි දිිවත් වුණන සුදුර්න රජරුවන්ට අවශ්‍ය වුණනේ තමන්ගේ පපුත්‍රයා ගිහිගේන් අත්න හැර සක්විති රජ කෙනෙක්වීම කරා යවන්න. ඒ මතයට අවශ්‍ය කන සියලු වැඩපිල්වෙෙන රාජමාලි ගාව තුළ සිධාර්තකුමාරය වෙන සකශනල අති මුරක්. අපේ වාසනාවට එක දවසක් සිද්ධාර්ථකුමාරයා උද්‍යානයට යනකොට ජීවිතය ඔහු කවදාවත් දකපු නැති කුදුවෙච්ච හැරමිටි වාරුවෙන් බොහොම අමාරුවෙන් පාරයිණ යන නුස්සිේද්දකිනවාන්නේ. කද මේ දකින්නේ මහල්ලෙක්න මහල්ලෙක් දක් අහම සිද්ධාර්ථකුමාරයා සියදුරාගෙන් අහනවා අරයන්නේ කවුද ස්වාමීනයේ මහළු මනුස්සේ. ඕක අහනුවත් සංගම සිද්ධාර්ථකුමාරයක්ගේ හිත සසල වෙනවා. එක එයා බලාපොරොත්තු නොවෙච්ච ෝකයක් ය එහට තිබුන්නෑ එහෙම දැනීමක් මටත් ක අවදර හොම වේ දකතම ප්‍රශ්න. මත් අවදහරි හොමවෙයිද. ලෝක මහළුවීම මටත් සිදුවවාද කෙනකයි මේ ප්‍රශ්න කරන්න. එකට එකට පිළිතුර දුන්නම පස්සේ පිළිතුරාගෙන තියම සද්ධාතුමට එ පවවා උද්‍යානයටයන් ආපොහ යන. තවත් දවසකයනකොට ඔලු න්දම් පොරෝගෙන කෙද්‍රකාමින් යන තවනුසක් කම් වෙන අපි කිය ලෙක්න මහල්ෙක්ලෙක්. එත් අරවිදිරෙන් ප්‍රශ්න කරන. ඉලට තුංවනි දවසේ හතරදනයක කරපිටික් ලිම ඇස්සක්කුඩ යනු පිපස්සයෙන් කට්ටයක්ක් අන්ඩාගෙනයුව හමු අමුසෝහණ ගැීමන මලමනිිය. මේවා දැක්ක හම සිද්ධාර්ත්ත කුමාරයට තේරෙනවා. මේ ලෝකයේ මේ මම විශ්වාස කරන මේ කාම සුකල් ලිකානයගෙන ත මේ අපි ඇහැට පේන දකින. සැපම්පත් භපුක්්‍ර විඳනවට වඩා යථාර්ථයක් ලෝකයේ තුළ තියෙන. ඇත්තක් ලෝකය තුළ තියනවාකින් සච්්‍ය ගවේ සී ගැන අනපුම්ි අම්බවනයට ගිල් ේකෑ මොකක්ද සත්්‍යය කියලා ඉතරට මන් විශ්වාස කරගෙන තමන් අදාගෙන හිටපු දේට වඩා ලෝකයේ තුළ යම් සත්‍යයක් තියෙන ව කියල සිද්ධර්තකුමාරය විශ්වාස කළ ඒ සත්‍යහාගෙන තමයි මහාභි නික්‍රමණය කරන්න මහාභිනික්‍රමණය කරලා සිද්ධහර තාපසතුමා හැටියට එදා සි හිටපු යම්යම්ම එළඟට ගිහිල්ලා ඉගෙන ගත්ත යමක් මකද මේ තමන් විශ්වාස කරන තමන් බලාපොරොත්තුවන තමන් ගවේෂණය කරන්න සත්‍ය මේ අය තුළ තියනවද කියලා තමයි හොයාගෙනගී. එහම හොයාගෙනකීීම සිද්ධාර්ථ තාපසතුමාට එහම ලොකු සත්ත්‍යයක් හොයා ගන්න පුළුවන් කමක් තිබුණ නෑ.ඒ මක් නිසාද ඒගොල්ලන්ගේ ඒ වැඩපිළි වෙලමා ක්‍රියාත්මකකරපු වැඩපිළි වෙල තුළ මේ බුද්ධ ගේශෂයක් ඥාන ගවශනයක් සිදුවච නැතිනි. නිසා තමයි සිද්හස තාපස තුමා මේ සියල්ලන්ගේ අයින් වෙලා තනියෙන් තමන්ගේ ගවේශනය පටන් ගත්තා. මේ පටන් ගැනීමම් අපි කවරුවක් ඕගොල්ල අපි කවරුවක් නොසිතන දෙයක් තමයි බුදුහාමුදුරුව කරන්නේ ගැන මේ ලෝකයේහි එතෙක් කිසිදු දර්ශනකය සාත්‍රෘහරේක් විශේෂයම ඉන්දියාවටපු සාාතෘවරයක් විසින් මන ොළ මාර්ගයක් බුද හාමුදුරුව සිද්ධාතා පපලටම අනුගනයකළ අමකක්ද අනුගනය කළ ගත පදනම් කරගෙන සත්‍යස්වන්නයට ගීපු ලෝකයක් තුළ බුදු හාමුදුරුවෝ පමණක් සිද්ධාත්තකුමාරය පවන සිත පදනම් කරන්න පටන්ගත්. කතම විසේ කාමසුකල්ලිකා නයෝගගේ කැනමකාද සරීරයට අි දුක්දීම සරීරය සිරුර අත්්‍යකලමත අනෝග ගැන සරීරයට අධික දුක්දීම. එ මේ එකත් සරීරය එකැන මේ සරීරය කියන මේ සරීරකූඩුව පදනම් කරගෙන කොටසක් සරීරයට අධික සැපදීමෙන් විමුක්තියලබන්න පුළුවන් කෙල කිව්වා තා කොටසක්වනය සරීරයට අධික දීම මක්ය බන්නපුලුවන් මේ සත් ගත්ත කියනක මේකින් කියන්නේ. සරීරයට. අපයි බුදුහාමුදුරෝ තේනුන් ගත්තා මේ සරීරයේ පාදක කරගෙන සරීරයට සැපදීමෙන් හෝ. සරීරයට දුක්්දීමෙන් හෝ. විමුක්තිය ලබන්න පුලුවන් කියන එක අසත්්‍යයක්. මේකහොයන්න පුුවන් දෙයක් නෙවේ. නිසා බුදුහාමුදුරම ගද කරන්නේ එතක් අනුගමනය කරපුේ ක්‍රියාමාර්ගයෙන් බැහැරවෙලා. උන්වහන්සේ පමණකං. සිත පදනම් කරගෙන ලෝකේ දකින උත්සාහරන මේ එක තමයි මේ මුල්ලු සමස්ත බුදු දහමේ මහා දැවන්ත පෙරලිය. අවුරුදු දෙදාස් සහයිසය ගානන්ග හිල්ලා අපි බුදු හාමුදුරුව වෙනුවෙන්දන් ඉදිරි එන ෙසක් පහය දවසේ. මහා කන්දක් කදන්න පුළුවන් මල් ප්‍රමාණයක් මහා විශාල ජලාසයක්හදන්න පුළුවන් පොල්තිල් ප්‍රමාණයක් ශාල කදක්දන මේ ආහාර මේ පූජා කරණ කාට. බුදුහාමුදුරුව වනි. ඒ එවැනි මහා දර්සනිකක්. ලෝකයේ බිහිවෙන්නේ එදා පැවිතිච්ච සමාජ වට පිටාව තුළ තිබිච්චේ. අර දර්ශනය ස්වායාම ක්‍රමය බුදුහරු බැහරකල්. බැහැර කල්ලා සිත පදනම් කරගෙන ලෝකයේ දකින්නට උත්සාහ කලා. මේක තමයි මහාමේ දැඥානයේ උපරම පලියටෙන් දැ අහල් ඇතිනේ සිත පදනම් කරගෙන ලෝකය දකින්න සසාහකිරීමේ අවසාහන පලිය තමයි ආසවක්්‍යේ ඥානී කියල කිය. ආසව අක්කේ කෙස් දුරකිරීම ආශ්‍රම දුර කිරීම කෙළමිකතා බද්ධත්වය කළකැ. දම්සක් ඇතුන් සූත්‍රය තියවෙන එතම් භගවතා ාරානසියන් ඉසිපතනය මිකදාය. අනුත්තරං ධම්ම චක්කම් පවත්ේතං අප පටිවත්යන් සමනයනවා බ්‍රාක්්මණයනවා දේවනවා මාරයනවා බ්‍රහ්මුණ කේනෙචවා කියල බුදහමුදුරුවෝ හොයාගත්ත මේ දර්සනය මෙතෙක් ලෝකයේ පහල වෙච්ච. සමනේනවා ශ්‍රමණයක්කෝ දේවේනවා දෙවියෙක්කෝ මාරයනවා මාරයෙක්කෝ බක්මයෙන් බ්‍රක්්මුණවා බ්‍රක්්මයකෝ කේරෙචිවා වෙනත් කිසිවෙකු විසින් ප්‍රකාසරන්න බැෑකිල උදර කෙන කවරුවක් කියබ දයක් නේ ම මේ කියන් අනි කාටවත් මමේ අවබෝධ කරගත්තුදේ අවබෝධවෙ ලත්නෑ. එනිසා නුඹලාටට පස්දිනාට කියනවා මේ පස් වග මහනුන්ට කෙන නොඹලාට මංම කියන දහම මෙතෙක්ලෝකයේ පහල වේි කිසිවෙක් විසින් ප්‍රකාශ ොකළ දෙයක්. ප්‍රකාශ නොක්ලදයක් බදහාමුදුුවන්ට ප්‍රකාශ කරන්න හැකිවෙන්න කුමක් නිසාද මනස ඥානය නුවන දියුණු කරගෙන ලෝකේ දකින්න උත්සාහකිරීමගන සිත දියුණු කිරීම කෙනෙක්.ඒ සිත දියුණ කිරීම අවසාන පලේ ආසවක්කේ ඥානය ලැබහ පුදහන කෙනවා මොලදගන්නේ ඥානං උද පාදි පඥා උද පාදි වි්‍යා උද පාද යාලෝක උදපද හොමිින් චක්කුම් උදපාද දා තමයිමට ඇස් පහල වනි. ඥානං උද පාදි දා තමයිට ඥානය පහලුණේ. පඥඥා උදපාදි දා තමයිමට ප්‍රඥාව පහලුණ. ලෝකෝද පාේ තමයිමට ආලෝකය පහලුනේ විද්‍යා උද පාදේ දදා තමයි මට විද්‍යාාව පහලුනේ හරිට වහලස විචි දෙයක් විවර කලාගේ මට මේ ලෝකය නිවැරදිව පේනපු පටන්ගත්ත අන්ද කාරේ තේල පදජෝත අඳර හිටපකරුට පහක්දල්ලවවාගේ මට මේ ලෝකයේ පේන පටන්ගත් මේේ බදු හමුදුරුව මේ වැනිද කියන්න මොකක් නිසාද. මනස දියුණු කරගෙන මාර්සිකත්තේ උපරිම පාලයටකගේ බදුහාමුදුරුවන්ට ලෝකයේ පේන පටන්ගත්තු වි. එක තමයි මේ මතගතියාගන්න ලෝකය තුළ. ගත පදනම් කරගෙන ලෝකය දකිින් උත්සාහකරපු සමාජයක් තුළ වටපිට අවක් තුළ ලෝකයා තුළ බුදුහාමුදුරේ ක්‍රමියය වෙනස් කල්ලා සිත පදනම් කරගෙන ලෝකයේ දකිින් උත්සාහ කළ. සිත පදනම් කරගෙන ලෝකය දකිින් උත්සාහ කන්න විට බුදුහාදුරන්ට තේරුනා අත්ත කළමතාන යෝගය සහ කාමසු කල්ලිකාන යෝගකන්නේ කිසිදු පලයක් නැති. ල රහිත නි් පලයක්ක එක්තම කැන දම්සක් වැඇතුට හීනෝ ගම්ම පෝතු ජනෙකෝ අනරියෝ අනත්ත සංගත හීනෝ හීනවූ ගම්මෝ ග්‍රාමය ව පෝත්තු ජනෙකෝ මෝඩ මනිසු ක්‍රියාවත්නගෙන අනරියෝ පහත්තු සස්බවක් නැති අනත්ත සංහිතෝ කිසිම අර්ථයක් නැති දෙයක් හැටිර්තමයි යෝජායන් අත්‍යක කලමතාන යෝග යෝජායන් කාමසු කල්ලිකාන. කාමසු කල්ලිකාන යෝග ස අත්ත කලමතානය යෝග කිසිදු වැඩක් නැති හිස් දෙයක් හැටරිර්තමයි. පසෙ කිනක් ට තේරෙන්නමකද මේ මනස දියුණ කරගෙන මනස දියුණු කරන ඉදිරියට එෑමේදී බුදුහාන්දුුවන් ලබපු ආසවක්්‍ය පලේ අවසාන පලේ මනස දියුණු කරගැනීම සඳහා බුදුහාමුදුරෝ මෙතනදී උන්වහන්සේ භාවිතා කලා කිසියා මෙවලම මේ මෙවලම තුමයි භාවනාව කියල කියන්. අපි දැ විද්‍යාඥෝ යම්යම් දේවල් ලෝකය ගැන හොයනකොට මෙවලම් භාවිතා කරනනේ බුදුරජාණන් වහන්සේ මෙවලමක් ලෝකයේ භාරතා කලා මෙවලම තමයි භාවනාව. උන්වහන්සේ භාවිතා කළ විශේසයම විදර්ශනා භාවනාව. මේ විදර්ශනා භාව හරහා තමයි බුදුහහාදුරෝ තමන්ගේ මානසිකත්තේ. ු කරන්න ත්සාහ කරලති නතකොට මේ භාවනාවේ අවසාන පලේ නැත්තම් අනසිකදවුණුේ අවසාන පලියතමයි බුද්ධත්වයක කියන්නේ. බුද්ධත්තයට පත්වනනාට පස්සේ ලෝකයේ බුදහාමදුරු අනිකුත් සියලු සසාතරුන්ට වඩා. වෙනස් දහමක් දේශනා කරන්න පටන් ගත්තා. ඒතම යගෙන පුබ්බේ අනුස් සුතේසු දම්මේස. නම්ඹලා පෙර නොවැසුවිරු දහමක්මඳදම්ම දේශනා කරන්න.ම කොඩන්න පප බදධ මහනම අසජිකන මේ පස් වග මහනුන්ට කියනවා. ල මෙතෙක් නොවැසූ දමක් මණු බලාට නවත දේශනා කරන අද දේශනා කරනවා. එතට සමනේනවා ශ්‍රමණයෙක්කෝ දේවේනවා දෙව එෙක්කෝ මාරේනවා මාරයෙක්කෝ බ්‍රක්්ුණවා බ්‍රහ්මයෙක්කෝ කියේනෙචිවා වෙනත් කවුරුවක් විසින් හෝ නොකියපු දෙයක් තමයි මමාද මේ දේශනා කරන්නළ තයි බදුහන්තරමේ දහම දේශනා කන එතකොට බුදුවරයෙක් ලෝකයේ පහලවීමේදී. නතම් පහලවීමට හේතුව සයා බැලීමේදී. සාමාජය වයෙන්ගත්තන් පස්සේ පැහැදිලිොම් ඉන්දාවතති වෙච්චි විෂමතාවේ හේතුර. අපි හාල තියනවා මේ කාන්තා නිදහස පිළිබඳව ගත්තහම ලෝකයේ බහාමුදුරුව පහල වෙනකොට ඉන්ඩියාවේ කාන්තාව කියල කියන්නේ ඉතාම පහත්තත්තට වැඩිච්ච. සමාජයේ අලබතල වෙළඳ පොලේ විකරනෝ වගේ විකනීමට ලක්වෙන තත්වට පත්ච තනත්්‍ය බෝට පත්තලට දැන් බාක්මන ඉගැන්නීම් තුළ ප්‍රහධී කරනවා මේ කාන්තාවට ජීවිතයේ කිසිදු අවස්ථාවක වාධීනත්ය නොදිය යුතුයි හම කියන්නැ යම්කිසි කාන්තාවක් විවාහ වෙලා ඉන්ද ඇති ස්වාමියයා මියගියොත් ඒ කාන්තාවට ගෘහ ප්‍රධානීතය නොදිය යුතුයි එහෙමක කියන්න. එතකොට යම්කිසි කාන්තාවක් ස්වාමයාා මියගියොත් ජීවිතය කිසිදු අවස්ථාවක නැත විවාහයක් කර නොගත යුතු. එමකර පතිචාරිත සති පූජයකල එනවෙ ඒවා. එකොත් දවාමියයා දවන දරසෑට පැල්ල මැරෙන් එම නැත්තන් මු ජීතකාලයම කහනවැන්දුව නෙ ජවත්තය නො න තින සමහර පවල්ලල ස් කාන්තාවන් පමක් සිටන පිමිදරුවන් ඇති පවල් ූසල පවල් ට හගොඩු හලත්ේ පුල්ලයි ගවල්ලට ගල්ග හනු දේ එලියට බහින්න තහනක් අනිත එලියට යන වෙලාටේ කාන්තාව සංගවල ටියයතු. මොකදේ පවුල්. දිිත්තල මේ මේ වැනි පරිසරයක් බුදුහදුරයන් කාල ෙති වුණේ ආග මදහීමම සපුරු අතහනම් කාන්තාවට. එතකට බදුහාමුදුරුව ෝකය පහළ වනේ මෙන්න මේ සමාජයේ තිවිච්ච මේ ව්‍යෂනයන්. මේ විශ් බව නති කර නි දහදුරුව කාන්තාවට පැහැදිලියම ප්‍රශාසනය තුළ භික්ෂත් භික්‍ෂ නි ශසාසනය ඇති කරලා මේ සැරියුත් මගලන් වගේ කේම උපලවන්න කියල තනතුරුදීලා භික්‍ෂූන් වහන්සේලාගේ අසු මහරහතන් වන්සලට නිලතල ලබදුන්න වගේ කාන්තා භික්‍ෂනීන්ටත් නිලතල ලබලදීලා මේ භික්‍ෂූන්ට වගේ කාතාවට අයන භික්‍ෂු නීන්ටත් මේ සමාජයතුල රාත්්භාවය ලබාගන්න පුළන් කියෙලා බුදහාමමුදුරෝ ලෝකයාට පෙන්වා. තකට ඒ බුදුරයගේ පහළවීමේ අවශ්‍යතාවයා ඇත්තිෙන් මක එවැනි මහා දැවන්ත කඩා වැටීම් වච්ච සමාජයයක්ක් තුළ බුදුරෙක් ලෝකට පහලනට පස්සේ කඩ වැැටීමම් බුදුහර නතර කලා. එක අයි උඩට ගත්තා ස්න් සමාජිගත්තා මෙම එදැන් සේව සේවක සම්බදතාව ගත්තත් එහෙමයි. මේ දෙගොල්ලගම සේවකයා ස සේවායා කෙන මේ දැන් සිංාලෝවාද සූත්‍රය ගත්තාහම. මතාපිතා දිසා පුබ්බා ආචරයා දක්කිනනා දිසා පුත්්‍රධාරා දිසාපච්චා මිත්තාමත්තාජ උත්තරා දසකම්ම කරහහිට්ටා උද්දන් සමන ්‍රාක්මණ සමත්ව සමාජයම කොටස් හයකට බෙදලා එකිනෙ කාත්‍ර යුතුකම් ිටු කරන්න කෙලකවා. ස්වාමියයා සේවකයාට සේවකයා ස්වාමියටත් මේක උපස්ථානය ස අනුකම්පාව කළ දක්වන තියෙන්. අපි උපස්ථාන කරන්නේ කාරට අනුම්පා කරන්න කාරකලලා අපිහිතන විදිිය නෙවේ බුදු හාමුදුරු අපි දශ කරල ති. දැන්කනගින් හැවෝත් මේ පුරුස මූලික සමාජයක්තු. සොම උපත්තානය අනුකම්පාව බිරිඳද සමියද කරන්න ඕන කියලා. ඕනුම කෙනක් ඇයි සෝමි බිරිද විසින් සමයාාට. ස්ථානලතු ුදුහරු කියැ හෙක කන්නේ උදාරකන්නේ සමයා විසින් බිරිඳතු පස්ථානල යතු. බිරිඳ විසින් ස්වාමයාට අුම්පාල යතු ක්කම බදුදහන්ර දේශ කලති එවැනි දේශනාවක් බදුහරු කරන්න හේතුව මොකද දැවන්ත සමාජ බිඳවැටීමක්කමහි බුදුකරින්ගේ අවශ්‍යතාවය සමාජයට දැනනා. අර බිඳ වැටීම මහා කඩා වැටීම මිනිස්සූ කුල්ලබේද නැමති මේ දම්මල්වලින් ගැටගහලා මනිසුන්ට සමාජයඒ කොටස් පවරලා මනිසුන්ට ජී නැගී සිටින්නට බැරිතත්ව මිනිසුගේ . එක සාමානව නිද සහිමකල්ලද විච සමාජයක බුදුවරයෙක් පහළ වෙලා ඒ බුදුවරයාගේ අවශ්‍යතාවය පෙන්නුම් කරන්න. අන්න සමාජයේ සසාමාන්‍යක කරණ ඒ වවා. එට පයි සමාජයේ දියුණු වෙන කාන්තාව විහලටෙනවා සමාජය බෙදීම් නැතිවල යනවා තමන්ගේ ශ්‍රමයට ගැලපෙන විට සමාජය සපත් ලැබෙනවා උගත්කමට බුද්ධිමත්කමට මිනිසුන්ට අවස්ථාව ලැබෙනවා. එතකට මේ මේ වෙන්න කුමක්ද මේ සමාජයේ හිතිවිිච්ච අසමානකම් දුරකිරීමට බුදුරේගේ පැමිණීම සිද්ධ වෙන ඊළඟට දේශපාලන පැත්තත්හෙමයි සදාකාලික හැ පරම්පරායුම දේශපාලකන චත්‍රයාකයන්නේ සදාකාලික දේශපාලක වෙන සුද්‍රයකුට හෝ වයිශ්‍යයට හෝ කෙනෙකු දේශපාලනය කරන්න බෑ බුදුහාමුදුරෝ දේශනා කරන ඔ ටක්කවත්ත සියනාත සූත්‍රයේදී බුදුහාමදුරුවන්ගේ ළඟටන ඔය බහන්දරුවෝ දේශනා කරන කතාවටන දල්න්නන මිකනක්විත රජුරුවන්ගේ පුත්‍රයා. බුදහාමුදුරලන්ටයනවා මකො මන්ගේ සක්වර සිංහසනය හෝසි වෙලා අතුරු දහන්වෙලා මේක හේතු හැ බුදුදහරන්ගටනේ අ පුතාලංටයන්නේ දල්න්නේනේ කෙ ක පුතාලංගට එතකොට තාත්තා පුතාර දෙෙන උපදේශය එතමයි පුතනුවනි දිබ්බන් චකරතනම් පෙත්තික දායජක් නහි තේ තාස දිබ්බන් චක්කරතනම් පෙත්තික පුතනුවනි දිව මේ වූ චක්කරතනය පියවුරමෙන් ලද දායා දෙයක් ඇටට සලකන්න එපා කිය. ඒ අදහස් කරන්නක මද රාජත්්‍යයකනක පියරුමල්ලදයක්ක්නවෙේ. රාජත්තය ලබන්න නම් මහජනයාගේ අවශ්‍ය යුතුකං ඉටු කරන්න මේ බුදුහමදුරෝ රාජ්‍යත්්‍යය සමාජකත කල හම. එතකට දසරආධරම දස්සක්කතිව සප් ප්‍රහානී මෙවා දේශනා කලේ සමාජ බුදරේක් ලෝකට අවශ්‍යවෙන්න මෙන්න මේ සමාජ සමානත්මතා ඇති කරන්න සමාජ ධාර්මිත්තය ඇති කරන්න මනිසුන්ගේ ආර්ථිකය සම්පාදනක මේ බාහිර පැත්තේ. රාධ්‍යාර්මික පැත්තගත්තහම. එතක් ෝක පහ වෙච්චයි හොයාගැනගේපු යම් යම් දේව. ඒඇන්නේ සමාරකොට සසක්වුවක් අත්ත කිලමතානියෝගේ සරීරයට අධික දුක් දෙන්න ටෝන. තකොට සමහරයකූවා කාමසු කල්ලිකානයෝගේ සරීරික අප දෙන්න ඕනේ කියලා මතවාද කොඩ නැකවා පුබ්බෙක් කත හේතුවාද මේ ලෝක සියල්ලම පූර් කර්මයෙන් සිදුවෙනවකූවා. හේතු අපපච්චවාදය නෑ කිසි හේතු අප ප්‍රත්යක් නැතුවයි ලෝක සිද්වෙන්නකවා නිර්මාණවාදය දේව නිර්මාණවාදය සියල්ලමට දෙවියන් වහන්සේකි නිර්මාණයක් කියල ප්‍රකාශ කළ මේ වගේ නාන ප්‍රකාර වූ ඉගැන්වීම හමහි බුදුරජාණන් වහන්සේ හේතුඵලවාදයක් ඒසනක් කන්න. හතු පලවාදතම වි්‍යා සංකාර වි්ඥාන නාමරූප සලායතන පස්ස මෙ වගේ සෑම ක්‍රියාවකටම යම් ආකාරෙක හේතුවක් තියෙන කියළ හේතු පලවාදයක් දේශනා කළ. මේ න්‍යායේ තුළ බුදුහාමදුරුවෝ ධර්ශනික ලෝකයේ අශතාවේ සම්පූර්ණ කළ. දර්ශනිික ෝක අශ්‍යතාවය සම්පූර්වයදකොට බුදු හාමුදුරුව පහළවෙල ඉතා කටි කාලයක් තුළ. දහස් ගනන් ශ්‍රාවකයන් බුදුහන්දුරන්ගේ ශාසනයට එන්න පටන් ගත්ත සුළුප්‍රට ප්‍රමාණයක් එක්කන දෙන්න නෙේ සමහර ඇැන්ගලින් සිය ගණන් සහර සැලින් දහස් ගනන් ඇවිල්ලා තමන්ගේ ශ්‍රාවකයම්බෝට පත් වන විධාකාරූ ලබ්දීන් අත්තරල් දාලා දෘෂ්ටිකතිවීම් අත්තරල දාලා බුදුහාන්දුරළඟ ඇවිල්ල පැවැදි කලා සමහර මහා මේ දනවත් බුදුහල්ලඟ ඇැවිල්ල කිවවා ස්වාීය ඔබහන්ේගේ ශනය ම ්‍රක. ට පත් කරගත් අපි සච්චක වගේ අහල තියෙනවා මහා ධර්මයත් දැනුව පිළබඳ ඉහළටම ගීපු අය අපි දන්න ඔය මේ ට්‍රවේදේම අධ්‍යාපනය ලබ ඉහලට ගිහිලා මහා දැවන්ත වාදකරපු අයිඒ ගොල් එල්ල බදුහරළඟටවිල්ලා ඔබහන්සේ සාාවකය බෝට ම පත් කරගන්නකව මෙන්න මේ තත්ත්යට පත්වන්නේ බුදුවරේගේ අවශ්‍යතාවය එදා සමාජයට දනිච නිසා ඒසා තමයි බදරෙක් ලෝකයට පහල නිදකොට මහා දර්ශනයක් හඳුන්වල දුන්න ඒ දර්ශන අපි දන්නව අනිතතිදුක් කනාත්ම කියන ්‍රිලක්ෂණය මත පදනම්වෙච් දහම ඒ කාටවත් ෝක ක්ඩය කරන්න පුළුවන් කවක්නෑ මේ ්‍රිලක්ෂය කියනෙක මේ පෘතුය පවතින තාක් මේ ්‍රිලක්ෂණය වෙනස්සෙන්න්න මේ අපි මේ ඉන්න මැදරේ මේ හැම දෙයක්ම වෙනස්සනවා නිරන්තර වෙනස්වීීමලට භාජනය එක තමයි අනිත්‍යය කියන්නේ වෙනස් සීම්වලට අපි කවරුවක් කැමතින වයිටයනවට කැමතිනෑ දරීමට කැමතිනෑ ජරාවට කැමතිනෑ න ද සිද වවා. යි දුකයි කියල කියන්න එතකට වෙනස්වීම දුක්සාහගත නිසා ඒ අපට නතර කරගන්න බෑ ආත්මයක් වසයෙන් අල්ලල ්‍රහනය කරගන්න බෑ ඒසයිකට අනාත්මයි කලා කියන්නේ මේ ත්‍රිලක්ෂණ ධර්මතාවේ ලෝකයට හඳුනල දුන්නන්නේ මේඒ දර්ශනකයන් වහසේ බදුහාමමුදුරු න්වහසේ හඳුන්ලදීප මේ දහම මේ පෘතිේ පවතිනතා. දු ද්ලෙකු බින්න කටන්න බෑ මේක වෙනස් කරන්න බෑ මේ මේ සන්දිිත්තිිකයි. ඇස් පනාපිටම ලෝකයාට වැටහෙන අවබෝධුවන් දහමක් බදුහර දේශනා කළලා යෝගෙන නිවන් වැඩ පිළි ක් දේශනා කළ සංසාරගමන නිමකිරීමට අශ්‍ය වැඩපිළිලක් ප්‍රතිපදක් බුදුහාමුදුරු හඳු ලදුන්.ඒනිසා මේ දහම බුදුහාදුරන්ගේ දහම ලෝකයට අවශ්‍ය වනා අවශ්‍යච දහමත් බුදුහාමරු දේශනා කලාසා බුදුහාමුදුරුව කලකන්නේ එක පාටම පහළ වෙච්ච පුද්ගලෙක්. උන්හන්සේගේ කැමැත්ත ම පහරුණාවත්. නෙවෙයි සමාජ අවශ්‍යතාවයක් මත සමාජයට පහළ වෙච්ච මහා දර්ශනිකාණන් වහන්සේ නවක් ඇටියට අයි. අපිට සලකන්න පුළුවන්කමතිය නති මගේ ධර්ම දේශනාව වේලා අවසන් වෙනවා විශේසේ වෙසක් මාසය අරමුණු කරෙන තමයි මන් මේ ධර්ම දේශනාව කළේ බුදු හාමුදුරුවන්ගේ අවශ්‍යතාවය හොම සමාජය ගත වෙලා තියෙන සමාජර දැනුණේ ඇයිඋන්වහන්සේගේ අවශතාව සමාජයට බලපෑවේ කියෙ පිළිබඳ පසුබිම තමයි ංඟද විශේසයම සඳහන කරන්නට යදෙන ඉති ඒ පිළිබඳව ඔබසිීලදනාම ධර්මශ්‍රවනය කළා ධර්මස්්‍රවනය කිරීමේ කුසලේ බලේ ශක්තිය, දෙලව ජීවිතය සාර්ථක කරගන්නත් අමාමහ නිර්වාන අවබෝධය පිණිසත් හේතුවාසනාවේවා කලබි පාර්ථනා කරන්න. අවස්සරයි ස්වාමින්ද්‍රයන් වහන්ස අල්දවස්සේ ධර්මානුශාසනාවේ, දායිකක්තයන් අරමුණු දිරිපත් කරන්නට, සේනක නිවස ගෝනගලපුර බෙන්තොට පදිංචිව සිට. දෙදහස් විස දෙකේ අප්‍රේල් මස විසිහත්ත දින, බහ ප්‍රාපතු ට්‍රීග ලංකා, ගෝන්තලි සස්ථාවේ සිංහල සේවා අධ්‍යක්ෂ භාතිය ජයතලික මහත්තාට සසර වසනතුරු, උතුම් වූ කල්්‍ය අනොමිත්‍ර සෙවනටත් නිරුගවිස්සුවේ ලැබ ඉතායික්මන් භවකදී අජරාමර නිර්වාණස්සුවේ ලැබේවායි පතමින් උතුමූ ධර්මදේශනාවේ දායිකත්වයගෙන කටතු කරන්නේ. දෑබර් බිරිඳ සරෝජා විජේසූරිය හා ආදරනය දු දරුවන් වන මෙවන් ජෛතලක ගගනි ජයිතිලක තාධ්‍යා ජයිතලක ඇතුළු පවුලේ සීලුම ඥාතීන් පිරිස විසින්. දෙදහස් නමි අපේල් මස විසිහත්වන දින, බහවට පත් වැලිමඩ මිරහවත්ත වැලිකඩගම චන්ඩසිරි නිවසේ පදිංචිව සිට. W. වලියම් ධෑබර ප්‍යාණන් සමරයි තුමාගේ පල්ලව ජීවිතය සුගති ගාමී වී.ඉක්මන් භවකදී නිවන්සුව ලැබේවාහි ප්‍රාර්ථනා කිරීමත්. මීට වසර පහලෝකට පෙර අබහෝ ප්‍රාප්ත EMDJ. නෝනා ආදරණීමේණියන්ට සහ. දෙදාහසිිස්තුනේ මාර්තුන් නමොන දින භවිට පත් සඳසේලි වැඩිමහාහල් සහෝදරට පින් අනමුදන් කර නිවන්සුවූ ප්‍රාර්ථනා කිරීමත්. වසර හතරකට පෙර අබහ ප්‍රාප්ත සුසන්ත හේවාගමගේ මහතාගේ දෑබර මෑනියන්ලූ ඩොටි හේවාගමගේ ප්‍රනාාන්දු මතාවට පින් අනමුෝදන් කර නිවන්සූ ප්‍රාර්ථනා කිරීමත්. වසර තුනකට පෙර අබහා ප්‍රාප්ත සද්ධාතිස මතාගේ දෑබර මෑනියන් වන සෝමා ගුණ සේකර මාතාවට පින් අනමුෝදන් කර නිවසූ ප්‍රාර්ථනා කිරීමත් ෝරන්ස් කොතලාවල DP ජවර යන අයට අකල් මරණයට ගොදුර වී ඉනුෂ කොතලාවල කුමරු ඇතුළු සංසාරගත සියලුම ඥාතිීන්ට පුුණ්ාන මුදනා කරමින් ධර්ම දේශ්නාාව වෙද්‍යායකත්තය ගෙන කටුතු කරනවා මිරාවත්ත වැල්ලිකඩ ගම චන්ඩසිරේ නිවසේ පදිංචි Wන මැනිකේ J.W R චන්ඩ චන්දසිරිසිෙනනි විරත්න සුමනාහේවාගමගේ ඇතුළු පෞුලේ සේලු දෙනාවිසේෙන්. දෙදහස් දොල්හා වසරේ අභාප්‍රාප්තුූ පීටර් විතානගේ මහතාට පින් පිණිසත්. ඒ සමගම අප්‍රේල් වෙසි නමවනදිනට යෙදුණු පීට විතානගේ මහත්තාගේ උපන්දිනය සේපත් කිරීමත්. මියගිය පවුලේ ඥාතිීන්ට පින් පිණිස සහ සුජිවත්ත සින්න දයාවත්තිී මෑනියන් ඇතුළු දුදරුවන් සැමට සහ මෙවර සාමාන්‍ය පෙළ විභාගිට පෙනිසිටන විහංග විතානගේ පපුතනුවන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් ධර්මදේශ්නාවේ දායිකත්වයගෙන කටයුතු කරනවා කළුත්තර නාගොඩ අරලිය මාවත්ත අංක හතලිස් සතරෙන් තිස් පහ නිවස්සේ පදිංචි, ජ.D දයාවතී මහත්මිය විසේ. මාතර හිත්තැටිය ඇස්වෙද ගෙදර විසු මීට වසර තිස් අටකට ප්‍රථම. අබහෝ ප්‍රාප්ත ලීලසේන, සේ කරපියානන්ටත්. මීට වසර විසි හතකට පෙර අභාප්‍රාප්ත නන්දාවත්තී කදරුපොකුණු මෑණියන්ටත් සිරසේන ගමගේ සහ විජේදස්ස ගමගේ යන්න මීගිය ඥාති සහුරියන් ඇතුළු නමින් මේගේ සුලුම ඥාත මිත්‍රාදිීන්ට පුුණඥානුමුදනා කරමින් නිවන්සු ප්‍රාත්ථනා කිීමත් ධර්ම ශ්‍රවණය කළ සිරු දෙනාට දේශකගන් වහන්සේ ඇළ සිරුම දෙනාට මාර්ග පල අවබෝදධය පිණිස මේ පින් හේතුවාසනා වේවායි පතමින් ධර්ම දේශනාවේ දායිකත්තයගෙන කටුතු කරනවා මාතර හිත්තැටිය මැද ඇස්Fෙද ගෙදර අමරසේකර පවු්ලේ දූදරුවන් පිරිස විසින්. නුගේ ගොඩ මහස්සින් මාවතේ විස්සූ එච්චි ජයසේන පානන්තත්. එගල් තිනා මෑනියන්ටත් පරලො සැපත් ලෝරාරත්න හෙට්ටිගම වැඩිමහල් සොවිරාටත් ඉක්මන් භවයකදි ධර්මාවවෝදය පිනිසාත්. නිත්හනේ විස්ස ජයේ රුද්‍රරගෝපියානන්ට පියදදාසකකි තුළගඩ ඥාති සෝහිරට මැනිකේ තුල්ගඩ ඥාති සෝරියයටත් ඉක්මන් භව එක ධර්මහබෝදය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් ඒ සමගම සජවත් සිින්න දයඇතී රුද්‍රරගෝ මැනියන්ට නිදුක් නිරෝගිසූ පැතිමත්. දේශ්කන් වහන්සේට බෙවන් ර්ම දශනා සිද්ධ රීමට ශක්ති හිර වාසනාව ලැබේවායි ්‍රාර්ථ නා කරමින් ධර්ම දේශනාවේ දායිකත්තේ ගෙන කටතු කනවා නොගේ ගොඩ මහසසිෙන් මතේ විසූ. චච යිසේන මහතාගේ ද දර පරිසසාහ. ගෙනනිගත් ේනේ විසු යෝජී රදුදරගු මහතාගේ දೂදරු පිරිසවිසේ. අංකා සුව බොරලු ගොඩ නිවසේ පදිංචුව සිටි. මීට වසර තිහකට පෙරපාතරින් වෙන් වූ බර මි රෂයා හෙවත් පියානන් වන PA. චන්ද්‍රමහතාට ධයාබර පියානන් වනපී මර්තිීනු අපුහාමිසා. මවනෙේ සොමතති ේනයින් ඇතුළ දෙපාශය මියගී සිල්ුම තිනෙසා. තමන්ට උත්තුම් ආකාරෙන් උපකාර කළ සිල්ම දෙනාටත් පින් පමණොවීමත් එ සමගම සිරල්දිනාට නිෝගකි සවයේ ප්‍රාර්ථනා කරමින් ධර්ම දිශ්නාවේ දායිකත්තයගෙන කටතු කනවා අංක අසුව බොල්ලුගඩ නිවසේ පදිංචිගේපී, ස්ත්‍රිය ලත්තා මහත්ම සහ දරුවන් දෙදනා විසින්. දැන් ගෞරුනී දේශකයන් වහන්සේ විසින් සිදුකරන ප්්‍යානු මොතනාව. හොඳයි ධර්මශ්‍රවනය කරපු සීලු දෙනාටම ඒවාගේම ධර්මදානෙමේ පින්කමක් සිද්ධ කරගන්නට මහිදායකත්යේකත්තු සීලු දෙනාටම අපි තුන්රුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. විශේසයේ මද මේ ධර්මදේශනාව දායකත්වයගෙන කටයුතු කරපු ුපින්වත් සියල ජනාගම සියලු බලා පොෘතිප ප්‍රර්ථනා සර්ව ප්‍රකාරී මිෂ්ට සිද්දධ වේවා මිය පරලෝගය ගුරුවර දෙමවපය ඥාත හිතමිත්‍රාදී සිල ජනාගෙම සස්සර ගමන සුගතිගාමය කරගන්නට මේ මහ පින්කම සක්තියක් වේවා ජීවත්ව සිටන සියලජනාට කායික මාන්සික සක්තිය දෛරිය ආශිරවාදිය ඇති වේවා. ඒවාගේම බණහපු පින්වත් ඔබ සියලජනාගමත් මෙලෝ‍රහ පරලොෝ ජීවිත සාර්ථක වේවා විශේෂයෙන් ගුවන්ගදදුලි සස්ථාව. සදේශය සේවාව සහ ඒ සභාපිත්තුමා ප්‍රමු කාර්මණ්ලේ සිලු දෙනාටමත් තුන්රාන්ගේ ආශිරවාදය උදාවේවා. ඔබා පිසිලු දෙනාටමත්මගේ ඥාතීන්ටත් මේ ද දානමය පින්කම දාන පාරමිතාවක්ම වේවා කලි ප්‍රාර්ථනා. සාධසාතුසා ආකාසට හාජපුම්මටා දේවානාගා මහිද්දිකා පුං්ඥන්තන් අනුමෝදිිත්වා චිරංග්‍රක්කන්තු සාසනං. ආකා සටහාචබුම්මට්ట දේවානාගා මහිද්දිිකා පුഞන්ත අනුමෝදිත්වා චරංරක් kanන්තු දේශනం ආකා සටහාාචබුම්මට්ට දේවානාග මෛද්දිిකා පഞන්ත අනුමෝදිත්වා චిරගරක් kanන්තු මම්පරති. සාධූ වූ සාධෝ සාධූ සුපින්වතුන අදවතුමූ ධර්මානු ශාසනාවසිදු කළ ගෞරුුණිය දේශකයණන් වහන්සේ. හොරණ ශ්‍රීප්පූරාරාම මහාවිහාරාදිිශ්වර කුඩා උඩුව නාළන්ද විශ්වවිද්‍යාලයේ විශ්ඨාමික නියොච්ච පීටා අධිපති, ශාස්ත්‍රපති පණ්ඩිත පූජනී උඩුගල්මොටේ සිරිවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප හැම දෙෙන සාදුනදක් දෙමින් උන්වහන්සේට නිදුක් නීරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටමු සාධූ සාධූ සාදූ. ඔබටත් පුළුවන් ජන්ති ගන්තලි මෙවැනි ධර්මාන ශාසනාවක දායකත්යලා බාගන්ට එසනම් බිඳදු එකයි එකයි දෙකයි හැටන හත්ත එකයි හතළල ඔස්සේ ්‍රී ලංකා ගොන්ලි සස්ථාවේ ආගමිකාන් ශ්‍යමතන්. මෙම ධර්මානු ශාස්සනාවSLBC දර්ම දේශනා YouTube නාලිකාවස්සේතු බද ස්්‍රණය කරට පුළුවන්. ඔබ සැමත සම්මා සම්බුදු සර. thank <laughs> you